lankan. කුෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ විශේෂයෙන්ම කුෂිකර්ම අංශයේ නව්‍ය තාක්ෂණ භාවිතය ඒ වගේම නව නිෂ්පාදන හැකියාවන් ඒ වගේම විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් සුපිරි නිෂ්පාදනයන් සඳහා අපි වැඩිපුර සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ලංකාව වගේ රටක් ගත්තම භූමි ප්‍රමාණය අතින් අපි ඉතාම සීමිතයි. නවය කුෂිකාර්මික වගාවකට යනවනම් මේ භූමි ප්‍රමාණයෙන් උපරිම වගාව ආදායමක් ලබා ගන්න අපහසුයි. ඒ නිසා අද ලෝකයේ තියෙන තාක්ෂණයත් එක්ක අපිට ගමන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අවශ්‍යයි. විශේෂයෙන්ම vertical farming නැත්නම් පොළවේ ඉඳලා අහසට දිවෙන ලෙස. Vertical farming කියන එක නව කුෂිකාර්මික තාක්ෂණ උපක්‍රමයක්. ඒ වගේම indoor farming ගෘහස්ත ගෙයල් තුල කරුණු ලබන වගාවක්. මෙයත් නව කුෂිකාර්මික ප්‍රවණතාවයක්. මෙන්න මේ ප්‍රවණතාවයන් අපේ ලංකාවට ගේන්න අවශ්‍ය වෙනවා. And this project is a new concept to Sri Lanka, which is vertical farming. And the products that they produce are polluted free, pesticide free, and very water conscious. It is a premium product and would be very healthy for consumption. Right now, the world is moving towards healthy foods and organic products. The board decided that it should be approved as it is a new concept. ගොවිතැන කියන්නේ ගොඩක් අය සලකන්නේ දාඩිය දාගෙන අවුවේ පස් අල්ලමින් කරන කර්මාන්තයක් විදියට. හැබැයි දැන් මේ වගේ තාක්ෂණයක් අපිට අඳුන්වලා දෙන්න පුළුවන් නම් මම හිතනවා ගොඩක්ම මේක තරුණ තරුණයන් ආකර්ෂණය කරගන්න ක්‍රමවේදයක් වෙයි කියලා. අපි කියන්නේ අතර මේක මේ ගොඩක් වෙලාට ටෙම්පරේචර් කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක් තියෙන හින්දා ඒක AC කාමරයක වැඩ කරනවා වගේ. ඉතින් අපිට කියන්න පුළුවන් ඒක ඇත්තටම වයිට් කොලර් ජොබ් එකක්. මේ කරන්නේ ස්තර හතක් යටතේ තිබෙන වර්ටිකල් ෆාමින් ෆැක්ටරියක් තුල නැතිනම් මේක වගා ෆැක්ටරියක්. වගා ෆැක්ටරියක් කරන්න තරුණයන් 3 දෙනෙක් එකතු වුණාම ඒ ලොකු ජයග්‍රහණයක් විදියට අපි දැක්කේ. මොකද අද තරුණයින් ගොවිතැනට එන්නේ නැත්තේ මඩ ගා ගන්න බැරි නිසා. මේ අර්බන් ඇග්‍රි මඩ ගා ගන්න නැතුව මිලියන් ගානක ගොවි පලක් කරනවා කිසිම බාහිර බලපෑමක් නැතුව සිය අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන් පරිපාලනය කරමින් වායු ජලය ඒ වගේම ඔක්සිජන් ශාක වලට අවශ්‍ය සියලුම දේවල් ඒ ඇතුලේ කම්පියුටර් මගින් පරිපාලනය කරලා ඒ තුලින් තමයි මෙම කුෂිකාර්මික නිෂ්පාදනයන් කරන්නේ. ඒ නිසා අපි තරුණයන්ට අධිහිත දෙන්න ඕන ඒ වගේම කුෂිකර්මයට නව තාක්ෂණය ගේන්න ඕන කියන කරුණු දෙක. විශේෂයෙන්ම සේවක හිගයට සේවකයන්ගේ වියද අඩු කරන්නත් මෙම අර්බන් ඇග්‍රි ව්‍යාපෘතිය තුලින් අපි උත්සාහ කරලා තියෙනවා. When we came back to Sri Lanka in 2015 after our further studies abroad, we found that we could not find any of the types of crops we had got used to in the UK and the US, for example. When you visit the supermarkets, the shelves, they'd be filled with crops that were rotting, weren't fresh, even the crops were littered with pesticides essentially. And that's why we decided to look further into the agriculture sector in Sri Lanka and realize that the climate here made it really difficult to grow the types of crops we were looking for. So we decided to look into how we could change the agriculture sector, what kind of technological advancements were going on, and that's how we came across vertical farming. මෙම තාක්ෂණ ක්‍රමය කෘෂිකර්මාන්තයට අලුතෙන් හඳුන්වා දීපු තාක්ෂණ ක්‍රමයක්. මේක හඳුන්වන්නේ ඉන්ඩෝ වර්ටිකල් ෆාමිං නැත්නම් ගොඩක් වෙලාවට ප්ලාන්ට් ෆැක්ටරිස් කියලාත් කියනවා. ඒකෙදි ඔයගලන්ට පේනවා මේ තට්ටු ක්‍රමයට තමයි මේක වගා කිරීම කරන්නේ. මේක ගොඩාක්ම සුදුසුයි නාගරික කෘෂිකර්මාන්තය සඳහා අපි කියන අර්බන් ඇග්‍රිකල්චර් කියලා. එතකොට ඒකෙදි අපිට පේනවා සාමාන්‍යයෙන් අපි භූමියේ වර්ග එකකයට භාවිතා කරන්න අවශ්‍ය පැල ප්‍රමාණයට වඩා වඩා ප්‍රමාණයක් එක වර්ග ඵලයක අපිට වගා කරන්න පුළුවන්. එතකොට ඒකෙදි අපිට ඉතාමත් වැඩි ඵලදායිතාවයක් ලබා ගන්න පුළුවන් වර්ග එකකයකින්. ඒක තමයි මේකේ තියෙන ලොකුම මාසිය. We started this idea in Anishan's cupboard where we grew our first plant, our first spinach plant. And we snowballed
and became our tests became better and better, and it evolved into a bigger and bigger research and development scale model. And between the three of us, we've known each other since 1996, where we were going to school with each other. After we came back from university, we found that there is a lot of investments happening in a lot of industries, but agriculture industry did not have any or much investments. So we felt that because, as Anishan said, we weren't given the opportunity and have the luxury of having these crop varieties and the quality, we decided that we need to make a change, if not anyone else. Api, we are Sri Lankan. කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ භෝග වගාවට අද අපිට තියෙන ලොකුම බලපෑම තමයි කාලගුණයෙන් ඇතිවන බලපෑම. ඒක නිසා අපිට ගොඩක් වෙලාවට භෝගවල අස්වැන්න ඉතා පහත වැටීමක් සිදු වෙනවා. දැන් මේ කියන ඉන්ඩෝ වර්ටිකල් ෆාමින් හරි ප්ලාන්ට් ෆැක්ටරිස් වල අපි මේ තාක්ෂණය භාවිතා කරනකොට මේ වගා ක්‍රමය සම්පූර්ණයෙන් පරිසරික බලපෑම් වලින් තොරයි. ඒ නිසා අපිට මුළු අවුරුද්ද පුරාම ඒකාකාරී ඵලදායිතාවයක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම වැදගත්කම. It's a completely new sort of system. There are new ways of growing products and new crops that we are going to grow here. There were risks involved in whether we weren't sure whether the market would accept this new type of produce. It's not the natural way we grow things. It's not using sunlight, it's not using soil, it's not the traditional way everyone expects agriculture to be grown in Sri Lanka and the produce to be given to them. So there was a large risk of market acceptance, whether people would accept the produce that we grow. And the other problem that we ran into, which was a substantial risk, is it costs us a lot more to grow in this manner. It's not just planting a seed and putting a little bit of water and hoping the rainy season will be good this year. We use a lot of technology in terms of artificial lighting, in terms of climate control systems, and we have to charge a premium price for this produce. There was a risk in terms of the market was not willing to pay for that. But as time went on and as we gave more and more produce to the people, they became more and more acceptable to this. They started really liking this. For instance, we had an issue where lots of bulk customers were like, oh, I'm getting this lettuce at a much cheaper price. Why should I buy your produce? But then the rainy season came and the droughts came, and all of a sudden they had nothing to buy. And all the people started coming back to us and accepting the quality. And as more and more time went on, the risk associated to this project drastically reduced. Plant factory එකක තියෙන විශාලම වාසිය තමයි අපිට ශාක වර්ධනයට අවශ්‍ය විදිහට ප්‍රශස්තව මේ අවශ්‍ය කරුණු පාලනය කරන්න පුළුවන්. ආලෝකය, ජලය, පොහොර හැම දෙයක්ම අපිට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන්. ඒ නිසා අපිට මාකට් එකට අවශ්‍ය විදිහට මේ පැලවල වර්ධනය වෙනස් කරලා ඒ අස්වැන්න අවශ්‍ය කාලයේදී අපිට ලබා දෙන විදිහට හැඩගස්වන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ මුළු අවුරුද්ද පුරාම අපිට අස්වැන්න ගන්න පුළුවන්. කන්න අණුව වෙනස් වීමක් නැහැ. කෙලින්ම අපිට පුළුවන් මුළු අවුරුද්ද පුරාම 365 දවස්ෙම අපිට අස්වැන්න ලබා ගැනීමට මේක ක්‍රමවේදය සකස් කරනවා. ප්ලාන් ෆැක්ටරි වල යොදා ගන්න මූලික තාක්ෂණය තමයි හයිඩ්‍රොපොනික් කියන එක. ඒකෙදි අපි කරන්නේ ජලයේ පොහොර දිය කරලා හැම ශාකයකටම එක වගේ ලබා දීමක් කරනවා. එතකොට ගොඩක් වෙලාවට අපි දන්නවා සම්ප්‍රදායික ගොවිතැනේදී අපි පොහොර යොදන්නේ පසට. ඒ පසට පොහොර යෙදීම නිසා ගොඩක් වෙලාවට ශාකයට උරා ගැනීමට අමතරව ගොඩක් පොහොර ප්‍රමාණයක් භූගත වීමක් සිදු වෙලා භූගත ජලයට එකතු වෙනවා. එතකොට ඒක අපි දන්නවා ඒක ඉතා විශාල පරිසර හානියක් සිදු වෙන දෙයක්. සම්ප්‍රදායික ගොවිතැනේදී අපි විවිධ ක්ෂේත්‍රයන්දී භෝග වගා කරනකොට අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි රෝග සහ පලිබෝධ වලින් ඇතිවෙන හානිය. දැන් මේ වගේ අපි ආරක්ෂිත තත්ත්වයන් යටතේ ඉන්ඩෝ ෆාම් එකක වගා කරනකොට අපිට ඒ ප්‍රශ්නේ කොහෙත්ම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදි පලිබෝධ නාශක භාවිතයක් කොහෙත්ම සිදුවන්නේ නැහැ. ඒ නිසා මේකෙන් ලැබෙන ප්‍රොඩියුස් එකේ ඉතාමත් ඉහළ ක්වලිටි එකක් තියෙනවා. මොකද පලිබෝධ නාශක වලින් තොර නිසා
මිනිසාගේ කියන්නේ පරිභෝජනයේ ඉතාමත් සුදුසු තත්වයක තමයි මේක පවතින්නේ. Over here we have the area where we germinate our seeds. We have seeds that we take very carefully and we place them in the coconut coir pellets that we procure. And this is the first step of the process where we import the seeds and we place the seeds in the coir pods for it to be germinated. And it is meticulously done and we have a nutrient-rich solution that these are immersed in. And the seeds are dropped into a certain specific depth where it encourages the growth of the root and shoot of the plant. It's a critical process of the entire process. This is our germination chamber. It's the second stage in the process. We bring the plants after they've been seeded and place it in this chamber. The chamber was built in-house by Urban Agri after years of research and development. We maintain the temperature and humidity inside along with the light, and this gives us an extremely high success rate of germination. අපි මෙතන කරන්නේ අපේ පළ පොඩි nursery stage එකේ තියෙනවා. දැන් අපි ඇත්තටම germination ඉවර වුණාම අර කලින් දැක්ක විදියට අපි nursery එකට දානවා. මොකද පළේ පොඩ්ඩක් adjust වෙන්න ඕනේ. දැන් අපි හිතමු පොඩි ළමෙක් ඉස්කෝලට දාන්න ඉස්සෙල්ලා preschool එකට දානවා. ඉතින් පොඩ්ඩක් මෙයාව preschool එකට දාලා පොඩ්ඩ හදනවා. හදලා පොඩ්ඩ ලොකු වුණාට පස්සේ environment එකට adjust වුණාට පස්සේ තමයි අපි ඇත්තටම අපේ grow towers වලට දාන්නේ. Grow towers වලට දැම්මම තමයි මෙහෙම ටග් ගාලා පැල ටික වැවෙන්න පටන් ගන්නෙ. ඒත් අපිට පැල ටික එක පාට දාන්න බෑ. මොකද ඒගොල්ලෝ stress වෙනවා. Stress වෙන්නේ නැති වෙන්න අපි පොඩ්ඩක් nursery එකේ දාලා ටික කාලයක් ඉඳලා තමයි step by step අපි actual grow stage එකට පැල ටික ගෙනත් තියන්නේ. ගොඩක් අයට ප්‍රශ්න අපි භෝග වගා කරනකොට මේකෙන් පරිසරයට හානියක් වෙන්න පුළුවන් මේකෙන් උදාහරණ ජලයෙන් ඉත විෂ ද්‍රව්‍ය පිට වෙන්න පුළුවන් කියලා ඇත්තටම ඒක කිසිසේත්ම මේ විදියට වෙන්නේ නැහැ මොකද මේකේ අපි සාමාන්‍ය ජලය සාමාන්‍ය පොහොර ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ ඒකෙදි උපරිම පොහොර සහ ජලය කාර්යක්ෂම භාවිතා කිරීමක් තමයි මේකෙන් තහවුරු කරන්නේ ඒ නිසා මේක අපි කියනවා රිසෝස් යූස් එෆිෂන්ට් මෙතඩොලොජි එකක් කියලා එතනදී ඇත්තටම පරිසරයේ ඉතාමත් හිතකාමී විදියට තමයි මේ භෝගය වගා කරන්නේ. අපි we are Sri Lankan. අපි මෙතන ස්පෙෂලයිස් පැකින් මැෂින් එකක් යූස් කරනවා ස්පෙෂල් ටෙක්නොලොජි එකක් එක්ක අපේ පැලේ වැඩිපුර කාලයක් තියාගන්න ඔප්ටිමම් ෆ්‍රෙෂ්නස් එකත් එක්ක දැන් අපි එච්චර මාන්සියලා පැල වවන අපේ ෆැක්ටරි එක ඇතුලේ එහෙම වැවුවට පස්සේ ටික කාලයක් විතර පැලේ තියනවා නම් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ ඉතින් අපි අලුත් ටෙක්නොලොජි පාවිච්චි කළා පැලේ නිදා ගන්න විදියට අපි ලෑස්ති කරනවා එතකොට පැලේ සෑහෙන ප්‍රමාණ කාලයක් තියාගන්න පුළුවන් අපේ ෂෙල්ෆ් ලයිෆ් එක වැඩි අපේ ප්‍රොඩක්ට්ස් වල අනිත් ප්‍රොඩක්ට්ස් වලට කම්පයර් කරාම අපිට ඇත්තම කියනවා නම් මේම් පැක් කරලා ඉවරලා සති දෙකක් විතර තියාගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව හරි කූල් ටෙම්පරේචර් එකේ තියාන ඕන ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ බඩු ටික ඒත් ෆ්‍රිජ් එකේ තිබ්බොත් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව Urban Agri came up with the project proposal somewhere in July 2018 and the project cost, total cost of the project amounted to 120 million. So we were able to give them approve a 34% grant which is coming up to 45 million. And the balance they are supposed to fund from their own sources of financing and from July to December they started manufacturing the factory so once the factory was done we started releasing the grant which is in three stages the first tranche is a 50% advance to open LCs for their importer machinery
and the balance 40% is given when the machinery is reached the factory. And right now they have fulfilled everything, and we have almost completed giving 95% of the grant, which is about 39 million. They are out for commercial production, and their products are in the market, and the machinery were commissioned about 2 months ago. And it's a very successful project. One morning when I was drinking my tea and reading the newspapers, I came across that the World Bank had given Sri Lankan government a grant for the modernization of the agriculture project. And initially I was a bit nervous that they'd think, oh, we're young and they won't give us this grant. But we got in touch with the ASMP, which is part of the Ministry of Primary Industries, and they were very supportive and helped us throughout the process in getting this grant and making this project possible. Api me World Bank grant ekak ganna godak challenges thibba. Ape business model ekai, ape technology ekai, it was very new to Sri Lanka. Having to convince them that our concept was a thing of the future, it was quite difficult. In fact, we had to go through many procedures in convincing both ourselves as well as the team at Agriculture Sector Modernization Project about what we want to do and how we want to revolutionize the agriculture sector here in Sri Lanka. Fortunately, we were able to convince them, and we were able to get the grant from the World Bank. Grant ekat ekka api production output ekak wedi kerwa, api production equipment gatta, api production optimization equipment gatta, several things that we needed to prove our technology, we were able to get facilitated through the World Bank grant. අපිට මේ රටේ නිෂ්පාදන වෙළඳපොළ තුල තියෙන ප්‍රබලම ප්‍රශ්නේ තමයි සේවක හිගය. ඒ වගේම සේවකීන් සඳහා ගෙවන වැටුප් පිළිවෙල. ඒක නිසා අපේ නිෂ්පාදනයේ ඒකක පිරියය වැඩි වෙලා තියෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදනයේදී ඒකක පිරියය අඩු වෙන්න ඕන. එහෙම නැතුනොත් එය පාරිභෝගිකයාට දරා ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම අපි උත්සාහ කරනවා මේ රටට සුවිශේෂී කෘෂි තාක්ෂණයන් ලෝකයේ තුල තිබේ නම් අන්නේ කෘෂි තාක්ෂණයන් ගෙන දෙන්න. ඒ අතරේ වර්ටිකල් ෆාමින් කියන එක ඉතාම වැදගත්. ඒ වගේම ගෘහස්ථ වගා කිරීමත් ඉතාම වැදගත්. මේ දෙකම අපි එකම ව්‍යාපෘතියකින් හඳුන්වා දී අපි දැන් ඇත්තටම කට්ටිය 25 දෙනෙක් විතර හය කරලා තියෙන්නේ. අපි ගොඩක් ෆීමේල්ස්ත් හය කරලා තියෙනවා, මේල්ස්ත් හය කරලා තියෙනවා. අපි ඒගොල්ලෝව ගොඩක් ට්‍රේන් කරා මේ අලුත් විදියට වවන්න. මොකද මේ ට්‍රෙඩිෂනල් විදියට වවන විදිය නෙමෙයි අපි වවන්නේ. ගොඩක් වෙන ටෙක්නික්ස් පාවිච්චි කරනවා, ගොඩක් වෙන ටෙක්නොලොජි පාවිච්චි කරනවා. මේ කට්ටිය ගොඩක් පුරුදු කරන්න උනා මේ විදියට වවන්න. ඉතින් අපි ඒගොල්ලෝ අරන් ගොඩක් ට්‍රේන් කළා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ පුරුදුනේ මේ අලුත් විදියට වවන්න. ඒගොල්ලෝ දැන් අපි ගන්නේ වැඩිපුරම ලේබරර්ස්ලා වටපිට ඉන්න කට්ටියමයි. ඒ කියන්නේ ෆැක්ටරිය ළඟින් ඉන්න. එතකොට ඒගොල්ලෝට වෙලාවට වැඩට එන්න පුළුවන්, වෙලාවට ගෙදරට යන්න පුළුවන්. එහෙම වැඩ කරන්නේ. අපි තව දෙයක් තියෙනවා දැන් මේ අපි ප්‍රඩක්ෂන් ටු මාකට් සීක්වන්ස් එක හරිම පොඩි. ගොඩක් කට්ටිය ට්‍රෙඩිෂනල් ඇග්‍රිකල්චරල ගොඩක් වෙන තැන් වල වවන්නේ. ඊට අමතර ගොඩක් ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ ට්‍රේනිං කරනවා ලොකේෂන්ස් වලට ගිහිල්ලා බඩු අරන් සුපර් මාකට් එකට ගේනවා. ඊට පස්සේ දඹුල්ලට යනවා. ගොඩක් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. ඒ අතරේ සෑහෙන බඩු නාස්තියලා යනවා, නරක් වෙනවා. දැන් අපේ විදිය කරන්නේ ඒ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම අපේ ඇතුලේ තියෙන්නේ. අපි ඇට ගේනවා පිට රටවලින්, අපේ ෆැක්ටරිය වවනවා පැල ටික, අපේ කෝල් ස්ටෝරේජ් වල තියෙනවා. ඊට පස්සේ අපේ ලොරීස් වල දාලා අපිම සුපර් මාකට් එකට ගෙනිත් දෙනවා. ඉතින් ඒ මුළු චේන් එකම අපේ ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ අපේ ඒ චේන් එක ඇතුලේ තියෙනකොට අපිට ප්‍රොඩක්ට් එක ගොඩාක් අපේ මතේ තියෙන නිසා සෑහෙන ක්වලිටි ප්‍රොඩක්ට් එකක් දාන්න පුළුවන් මාකට් එකට. ඒම ප්‍රොඩක්ට්ස් දානකොට අපිට තව බෙනිෆිට් එකක් තියෙනවා. අපිට වෙන වෙන වර්ග වවන්න පුළුවන්. ට්‍රෙඩිෂනලි වවන්න බැරි, මොකද මේම තනින් තනට යනවා, ටක් ගාලා නාක් වෙන જાති. අපිට ඒ ප්‍රොඩක්ට්ස් ටික වවන්න පුළුවන්.
අනිත් එක තියෙන්නේ මේ මේ දැන් දැන් ලංකාවේ ලොකු ක්ලයිමේට් චේන්ජ් ප්‍රශ්නයක් තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට සීසනාලිටි වෙනස් වෙනවා. සවක් වැස්ස නැති වෙලාවට දැන් වහිනවා, වැස්ස තියෙන වෙලාවට වහින්නේ නැහැ, සෑහෙන ප්‍රශ්න. ඩ්‍රවුට්ස් තියෙනවා, ෆ්ලඩ්ස් තියෙනවා. මෙහෙම දේවල් උනාම ට්‍රෙඩිෂනල් ඇග්‍රිකල්චර් එක හරිම අමාරුයි. ගොඩක් වැස්ස පටන් ගත්තාම ක්‍රොප් එක නැතිලාම යනවා. ඩ්‍රවුට් එකක් තියෙනවා නම් ක්‍රොප් එක නැතිලාම යනවා. ඒත් අපේ සිස්ටම් එකේ දිගටම ක්‍රොප්ස් තියෙනවා. හිම වැටෙන්න පටන් ගත්තත් කිසිම ගැටලුවක් නැහැ. අපි මේ පැල ටික ඒ විදිහටම වැවෙනවා. මේ ටෙක්නොලොජි එක ඉස්සරහට තව එන්න තව අවශ්‍ය වෙනවා. මොකද ක්ලයිමේට් එක තව නරක් වෙනවා. ඉතින් අපිට ඉස්සරහට ප්ලෑන්ස් තියෙනවා මේ ටෙක්නොලොජි එක පාවිච්චි කර තව පැල වර්ග බවන්න. අපි බලාපොරොත්තු වෙනවා බෙරීස් වර්ග බවන්න, ස්ට්‍රෝබෙරීස්, බ්ලූබෙරීස්, බ්ලැක්බෙරීස්. ඊට අමතරව මේ ලංකාවේ ලොකු පොපියුලේෂන් එකක් තියෙනවා ඩයබටික් පොපියුලේෂන් එකක්. ඒගොල්ලේ සීනි ලෙවල්ස් වැඩි. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට බවන්න ෂුගර් රිප්ලේස්මන්ට් එකක් මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ක්වලිටි එකට වාන්න ලංකාවේ ඇතුලේ. අපේ මේ කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් හරි පරිවර්තනයක් කරන්න. ඒ තුළින් අපි දන්නවා අපිට සෑහෙන විදේශ විනිමය ලබා ගන්න පුළුවන්, රැකියා ජනනය කරන්න පුළුවන්. ඒ නිසා අපේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ යටතේ අපේ පිහිටවලා තියෙන මේ ව්‍යාපෘති අංශයට නව ව්‍යවසායකයන්ට අපිත් සමග සම්බන්ධ වෙලා කතා කරලා අපෙන් මේ ආධාර ලබා ගැනීමට යොමු වෙන්න පුළුවන්. ගොවියා තවදුරටත් මඩකාගත් පුද්ගලයෙකු නොව නවලොව සුවිශේෂී පුද්ගලෙක් බවට පරිවර්තනයට අවැසි ලෙස පරිසරය ගොඩනැගී තිබෙනවා. එමගින් වත්මන් තරුණ පරපුර නව කෘෂිකාර්මික ව්‍යවසායන් හා ව්‍යාපාර ගොඩනැගීම වෙනුවෙන් සක්‍රීයව දායක කර ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා. ක්ෂේත්‍රය නවීකරණය වීම තුළින් වර්තමානයේ අත්විඳින වෙනස් වන පරිසර සාධකවලින් මිදී තිරසාර කෘෂිකර්මාන්තයක් පවත්වාගෙන යාමට හැකිවීම රටක් ලෙස අත්කරගත හැකි දිගුකාලීන ප්‍රතිලාභ වනු බව නොඅනුමානයි.